Come on, let's toss them out. ධර්මානුශාසනාව පවත්වන දේශක යනන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය නායනී අරියධම්ම නායක ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝ සීලවාසීලවන්තේ සුදදාති දානං ධම්මේන ලද්ධං සුපසන්න චිත්තෝ අභිසන්දහං කම්ම ඵලං උලාරං තං වේදානං විපුල ඵලං තිබුමිති. ශ්‍රද්ධාවන්ත පින්තුනි, ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් කපිලවස්තු පුරනුවර නිග්‍රෝධාරාමයේ වැඩින්නා දිනක මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේගේ සියාකින් කරන ලද චීවර පූජාවක් නිමිත්තෙන් දේශනා කරන ලද දක්ෂිණා විභංග සූත්‍රයේ ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. යෝ සීලවා යම් දානපති කෙනෙක් සිල්වත්ව සීලවන්තේසු සිල්ලුතුම් කෙරෙහි චිත්ත ප්‍රසාදයෙන් සුපසන්න චිත්තෝ අතිසයින් පහන් සිත් ඇතිව අභිසද්ධහං කම්ම ඵලං උලාරං උදාර වූ ලෞකික ලෝකෝත්තර කුසල කර්මයේ ඵල විපාක නුවණින් සලකාගෙන දානං දදාති දානයක් පිරිනමනවා. තං වේ දානං විපුල ඵලං තිබ්‍රූමි. ඒ දානයේ ලෞකික වූද ලෝකෝත්තර වූද මහත්ඵල මහත් ආනිසංසගෙන දානෙයි දේශනා කරමි. මේ ගාථාවේ කෙටි තේරුම මේකයි. සීලවන්ත කෙනෙක් සීලවන්තයන් වෙත සුකසංසිතින් අනුසස් දක්නා නුවණින් යුතුව දහමි දාන වස්තුවක් පරිත්‍යාග කරනවා. ඒ දාන පරිත්‍යාග අතුරින් මහත්ඵල මහත් ආනිසංසගෙන දෙන පරිත්‍යාගයක් වෙනවා කියන එකයි මේ අදහස. මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන මහා පුණ්‍යවන්ත උත්තමාවක්. එතුමිය මේ බුදුසසුනේහි භික්ෂුණී ශාසනයෙහි චිර රාත්‍රඥතාව ප්‍රාර්ථනා කරගෙන ආව කල්ප ලක්ෂයක දිනු කළ පාරමී සම්භාරය ඇති උත්තමාවක්. අපේ ශාන්තිනායකයන් වහන්සේගේ සුළු මෑණියෝ මහා මායා දේවීන් වහන්සේ බෝසතාණන් වහන්සේගේ උත්පත්තියෙන් හත්වෙනි දවසේ ස්වර්ගස්ථ වුණා. තුසිත දිව්‍ය ලෝකේ මාතෘ දිව්‍ය රාජභාට පත් වුණා. එදා පටන් මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ බුද්ධාංකුර බෝසතාණන් වහන්සේ කිරිපවා හදා වඩා ගත්තා. තමන්ගේ දරුවා කිරිමව්වන් දුන්න හදාගන්න නන්ද කුමාරයාව. ඒ අතරත ශාන්තිනායකයන් වහන්සේ ලෞතුරා බුදුව අවුරුද්දක් කිරි වෙසක්පුර පසළොස්වක් පොහෝ දවසේ කපිලවස්තු නුවරට වැඩම කරවා වදාළේ 20,000ක් මහරහතන් වහන්සේ පිරිවරාගෙන ගගනතලයේ රුවන් සක්මනක් මවා යමා මහා පෙළහර පාමින් බුද්ධ වංශ දේශනාව අනාංගත වංශ දේශනාව සහ චර්යාපිටක දේශනයේ සරියුත් මහරහතන් වහන්සේගේ ආරාධනාවෙන් දේශනා කළ වෙලාවේ කෝටි ලක්ෂයක් දෙවියන් මිනිසයන් ගිරියන් පරිද්දන් අතර පිරිස අරිහත්ත්වයට පත් වුණා. අසංකේයයක් පිණිස සෝවාන් ආදී මඟඵල නිවනට පත් වුණා. කේමක කියන ශාක්‍ය රජුරුවන්ගේ
නිබ්‍රෝධ උයන බුදුපාමොක් සංඝරෝණට ආරාමයක් වශයෙන් පූජා කරන්න යෙදුණා. එහිදී මේ මහා ප්‍රජාපති ගෝතිමීන් වහන්සේ කල්පනා කළා මේ සිද්ධාර්ථ ගෞතම ශාක්‍යමුනි ඉන්ද්‍රයන් වහන්සේට කිරිපවා හදා වැඩුවේ මමයි, නෑවේ මමයි, බත්කට කැවේ මමයි, ඇඳුම් ඇඳෙන්නේ මමයි. දැන් මේ ශාන්ති නායකයන් වහන්සේ දෙකසක් මහා පුරුෂ ලක්ෂණ ඇතිව 80ක් අනුව්‍යංජන ලක්ෂණ ඇතිව යාම ප්‍රභා කේතුමාලා අලංකාර ඇතිව දාෂ්ඨා ධාතු ප්‍රභා අසීත්‍යාස්ත ප්‍රභා ඇතිව සවනග්ගණ බුදු දැස් විහිදුවන සිය දේහයකින් යුතුව මේ වැඩින්නා ආකාරයේ දකිනකොට මව කෙනෙක් වශයෙන් මට ඇතිවෙන අසීමිත සතුට මෙතෙක්යි පමණ කළ නොහැකි වෙනවා. ඒ මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයට මගේ අතින්ම චීවර වස්ත්‍රයක් පූජා කරගන්නට ඕනි කියලා කපපුලුන් ගෙන්නලා නූල් කට කැටලා එවාගෙම තමනුත් අත කියලා කෙදිවිලා චීවරයේ සඳහා වස්ත්‍රයක් හදාගත්තා. මේක දොහොත් මුදුනේ කියාගෙන තමන්ගේ හිත මිතුරියන් එක්ක ආවා නිග්‍රෝධාරාමයට. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාමුල වැඳගෙන කිව්වා, ස්වාමීනි, මේ මගේ දෑතින් හදාගත්ත චීවර වස්ත්‍රයක් මට අනුකම්පාවෙන් මේ පිළිගන්නාසේක්වා කියලා ආරාධනා කළා. සරුවඥන් වහන්සේ අනුමෝදනා වශයෙන් නෙමේ නියමයක් වශයෙන් දේශනා කළ සංඝේ ගෝතමී දේහි සංඝේතේ දින්නේ අහං චේව පූජිතෝ භවිස්සාමි සංඝෝච. ගෝතමීන් වහන්සේ මේක සංඝයාට දෙන්න. සංඝයාට දීමෙන් මටත් පූජා කළා වෙනවා, සංඝයාටත් පූජා කළා වෙනවා. තුන් වාරයක් ආරාධනා කළා. තුන් වාරෙම ඒ වචනේ තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා. මේක බලාහිමි අනඳ මාහිමියන් වහන්සේ. අනඳ මාහිමියන් වහන්සේ පැවිදි වුණේ ඒ සමීප කාලයේ. අනඳ මාහිමියන් වහන්සේ වැඳලා කිව්වනේ, ස්වාමීනි, මේ මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ තථාගතයන් වහන්සේ හදා වඩාගත් මෑණියෝ මේ මෑණියන් අනුකම්පාවෙන් ඉවසාව දාරණසේකවා කියලා ආරාධනා කළා. ඒ වෙලාවේදී සරුවක්යන් වහන්සේ දිග දේශනියක් පැවැත්තුවා. මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ ඇතුළු පිණිස පසකින් වැඳගෙන බලාගෙන ඉන්නවා. අනඳ මාහිමියන් වහන්සේ වැඳගෙන අහගෙන ඉන්නවා. ආනන්දය, මේ ලෝකයේ තියෙනවා පෞද්ගලික දාන ක්‍රම 14ක්. එයින් පළමුවෙන්නේ සම්මා සම්බුදු කෙනෙකුන් වහන්සේට දානයක් දීම. දෙවැන්නේ පසේ බුදු කෙනෙකුන් වහන්සේට දෙන දානිය. තුන්වැන්නේ රහතන් වහන්සේට දෙන දානිය. හතරවැන්නේ රහත් මාර්ගය සඳහා පිළිපන්නෙකුට දෙන දානිය. පස්වැන්නේ අනාගාමීන් වහන්සේට දෙන දානිය. සයවැන්නේ අනාගාමි මාර්ගය සඳහා පිළිපන්නෙකුට දෙන දානිය. වාගේම හත්වැන්නේ සකදාගාමීන් වහන්සේට දෙන දානි. ඊළඟට සකදාගාමි මාර්ගයේ සඳහා පිළිපන්නෙකුට දෙන දානි. සෝවාන් ආර්යයන් කෙනෙකුට දෙන දානි. සෝවාන් මාර්ගයේ සඳහා පිළිපන්නෙකුට දෙන දානි කියලා ශාසනික වශයෙන් දාන 10යි. ඊළඟට බාහිර ධ්‍යානලාභී තාපස කෙනෙකුට දෙන දානි. ඊළඟට පංචශීලයේ රකින්න බෞද්ධ නොවන කෙනෙකුට දෙන දානි. ඊළඟට පංචශීලයේවත් නැති අබෞද්ධයෙකුට දෙන දානි. 14 වෙනි එක තිරිසන් සතෙකුට දෙන දානය. තිරිසන් සතෙකුට යම්කිසි ආහාර වේලාවක් මෛත්‍රියෙන් දුන්නොත් මේ තිරිසන් සතා වුණාට මේත පෙර ජාති වල අපවාද හොඳ මිනිස්සයෝ සමාජීත සමහර විට සක්විති රජවරු සමාන විට සංගේව රජවරු සමාජ බ්‍රහ්ම රජවරු මේ තරමකේ තියාය සංසාර දෝෂේ නිසා තිරිසංගත වෙලා ඉන්නවා. මේ තිරිසන් සතාට මගේ මේ ආහාරයේ මෛත්‍රියෙන් මම දෙනවා. මේ සතාට කුසාසෙත් පහළ වෙලා සුගතියක උපදීවා. කලණ මිතුරන් ලැබේවා. නිවන් මාර්ගට යොමු වී පිළිවෙත් පුරාගෙන සසර දුකින් මිදී නිවන් දකීවා කියලා තිරිසන් සතාට ආහාර ටිකක් දෙනවා. යටත් කිනිසෙන් අනුභව කළ අකසෝදලා පිඟාන භාජනේ පාත්‍රේ සෝදලා ඉවත දානකොට මිහිතින් ඉඳුල් ආහාර රසේ පුනවෙන්නේ කුඩා සතුන්ගේ සප පිණිස වේවා. ඒ තරමට පරිත්‍යාගයක් කිරීම නිසා ආත්මවාසියක් ආයුවන් සප බල ප්‍රඥා ගෙන දෙනවා. තිරිසන් සතාට ආහාර වේලක් දීනි. යම් කෙනෙක්
පංචශීලීවත් නැති දුසිල් මිනිසෙකුට නිසදුසු මිනිසෙකුට ආහාර වේලක් මේ විදිහට මෛත්‍රියෙන් දෙන අනුග්‍රහයි බුද්ධියෙන්. මේ කුසලෙන් ආත්ම දසදාහක් ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙනවා. යම් විශේෂයකින් පංචශීලයේ රකින බෞද්ධ නොවන්නෙකුට ආහාර වේලක් දෙනවා. හර විදිහේ මෛත්‍රියෙන් එහි ආනිසංශ වාසයෙන් ආභාව කෝටි ලක්ෂණ කෝටි වාරයක් ආනිසංශ ගෙන දෙනවා. එවාගෙන් බාහිර ජහලාමී තාපස කෙනෙකුට ආහාර වේලක් දෙනවා. ආභාව කෝටි ලක්ෂයක් වාරෙහි ආනිසංශ ගෙන දෙනවා. සෝවාන් මාර්ගයේ සඳහා පිළිපන්නා වූ යටත් පිරිසෙන් තිසරණගත බෞද්ධයෙකුට ආහාර වේලක් පරිත්‍යාග කළොත් අසංඛේය වාරයක් ආයු වර්ණ සැප බල ඥාන ගෙන දෙනවා. ඊටවැඩේ සෝවාන් ඵලයට පත් වූ එකට දෙන දානි. ඊටවැඩේ සකදාගාම මාර්ගයට පිළිපන්නෙකුට දෙන දානි. ඊළඟ වැඩේ සකදාගාමීන් වාසල දෙන දානි. ඊටවැඩේ අනාගාම මාර්ගය සඳහා පිළිපන්නෙකුට දෙන දානි. ඊටවැඩේ අනාගාමීන් වාසල දෙන දානි. ඊටත් වැඩේ සහත් මාර්ගය සඳහා පිළිපන්නෙකුට දෙන දානි. ඊටවැඩේ රහතන් වාසල දෙන දානි. ඊටවැඩේ පසේ බුදු කෙනෙකුන් වහන්සේට දෙන දානි. ඒ සියල්ලට වැඩේ සම්මා සම්බුදු කෙනෙකුන් වහන්සේට දානිය පිරිනැමි. මේ පෞද්ගලික දාන 14ක් පහදා දුන්නා. ඊළඟට දේශනා කළා සංඝික දාන 7ක්. බුදුරජාණන් වහන්සේ ප්‍රදාන භික්ෂු සංඝයා භික්ෂුණී සංඝයා උභය සංඝයාට දානියක් දෙනවා. මේක පළවෙනි සංඝගත දක්ෂිනාවයි. එවාගෙම භික්ෂුණී සංඝයා වහන්සේ නැති වෙලාවක බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට දානයක් දෙනවා. ඒ සංඝික දානයක්. බුදුරජාන් වහන්සේ නොමැති වෙලාවක භික්ෂු භික්ෂුණී උභය සංඝයාට දානයක් දෙනවා. ඒ සංඝික දානයක්. එවාගේ භික්ෂු සංඝයා වහන්සේට පමණක් දානයක් දෙනවා. ඒ සංඝික දානයක්. භික්ෂුණී සංඝයාට පමණක් දානයක් දෙනවා. ඒ සංඝික දානයක්. භික්ෂු සංඝයාගෙන් මෙතකයි භික්ෂුණී සංඝයාගෙන් මෙතකයි කියලා ප්‍රමාණයක් සලකාගෙන දානේ දෙනවා. ඒ සංඝික දානයයි. භික්ෂු සංඝයා වහන්සේට මෙතුණයි කියලා භික්ෂු සංඝයා වහන්සේට පමණක් දානේ දෙනවා. මේ විදිහට දෙන සංඝික දානය අර පෞද්ගලික දාන සියල්ලට වඩා මහත්ඵල මහත් ආනිසංස ගෙන දෙන දක්ෂිනාවක් වෙනවා. ඊළඟට දේශනා කළ දක්ෂිනා විසුද්ධි 4ක්. ඒ කියන්නේ දායක පක්ෂයෙන් විසුද්ධියට පත් වෙන දානයක් තියෙනවා. ප්‍රතිග්‍රාහක පක්ෂයෙන් විසුද්ධියට පත් වෙන දානයක් තියෙනවා. දායක පක්ෂයෙන් ප්‍රතිග්‍රාහක පක්ෂයෙන් විසුද්ධියට පත් නොවන දානයක් තියෙනවා. දායක පක්ෂයෙන් ප්‍රතිග්‍රාහක පක්ෂයෙන් විසුද්ධියට පත් වෙන දානයක් තියෙනවා. මේ තමයි දක්ෂිනා විසුද්ධිය 4. යම් කිසි කෙනෙක් තමන් සීලවන්තයි, තමන්ගේ වස්තුව ධාර්මිකයි, තමන්ගේ සිත ශ්‍රද්ධාවෙන් ප්‍රසන්නයි, තමන්ගේ සිත ආනිසංස දක්නා නුවණින් යුතුයි. එවැනි කෙන දානය ලබන්නේ සීලයක් ගුණයක් නැති කෙනෙක්. අද මුලින් සඳහන් කළා වාගේ පිරිසංසතේ පංචශීලයක් නැති මිසදිතු මිනිස්සේ ওই විදිහට සීලාදි ගුණයන්ගෙන් තොර වූ කෙනෙකුට දානෙ දෙනවා. එවාගෙම පැවිදි වෙෂයෙන් ඉන්න සීල් නැති අයට දානෙ දෙනවා. එහෙම කියනවා. එතකොටේ දානේ මහත්ඵල වන්නේ දාන දක්ෂිනාව මහත්ඵල වෙන්නේ පරිත්‍යාග පැත්තෙනුයි දාන ප්‍රතිංගේ පැත්තෙනුයි. ඉන්නතුන් අහලා ඇති අපේ මහා බෝසතාණන් වහන්සේ විශ්වන්තනාග්ගාමේදී ඇලියතා දන් දුන්නේ සිල්ලු තුන් දෙනෙමි. නමුත් පොළොව පවා කම්පා වුණා. සත්‍ය සතික මහා දානි දුන්නේ දරු දෙන්නා දන් දුන්නේ සිල්ලු තුන් සොයලා නෙමෙයි. නමුත් මේ වෙලාවේදී මහ පොළොව කම්පා වුණේ දායක පක්ෂයෙන් දානේ මහත්ඵල මහත්ඥානි සංසබාට පත් වෙන නිසායි. මේ සිදුවෙන්නේ තමන්ගේ සිතේ තියෙන යෝනිසෝ මානසිකාරයේ කප්පේ උඩයි. එනිසා කවර කෙනෙකුන් නමුත් දානයක් පරිත්‍යාග කිරීමේදී තමන්ගේ හිත ගැඹුරින් පිරිසුදු කරගන්නට ඕනේ. දැන් හිඟන්නේ කොට උනත් යමක් පරිත්‍යාග කරනවා නම් අර වාගේ නුවණින් සලකා දෙන්නට ඕනේ. මේ හිඟන්නා මේකතර මගේ මව, මගේ පියා, මගේ සහෝදරයා, මගේ සහෝදරි ආදි වශයෙන් අනන්ත ජාතිවල වෙලා තියෙනවා. මමත් අනන්ත ජාතිවල හිඟන්නේ කියලා ජීවත් වෙලා තියෙනවා. මේ හිඟන්නාට මම මේ විදිහේ යමක් පරිත්‍යාග කරනවා මෛත්‍රියෙන්. මොහුගේ සිතේ කුසල් සිත් පහළ වෙලා
නිම්වත්තේ සුගතියක වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිතයක් ලබාගෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන දාන ආදී දසපාරමී පුරාගෙන සසර දුකින් මිදී අමා මහ නිවන් දකීවා මටත් මේ කුසලයේ අසවල් බෝධියෙන් නිවන් සෝ පිණිස වේවා කියලා නුවණ හසුරුවමින් පරිත්‍යාගයේ කරනකොට දායක පක්ෂෙන් දානේ මහත් ඵල වෙනවා. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි දායක පක්ෂයේ සීලවන්ත නැහැ. දාන වස්තුවක් ධාර්මිෂ්ඨ නැහැ. හිතේ ශ්‍රද්ධාදි ගුණක් පිරිසුදුව නැහැ. ආනිසංස දක්නා නුවණක් හරියට දෙන්නේ නැහැ. නමුත් මේ දානේ පිළිගන්නේ බොහෝම සිල්වත් ගුණවත් ඥානවත් උතුමෙක් නම් හරි ප්‍රතිග්‍රාහක පක්ෂයෙන් දානේ මහත්ඵල වෙනවා. වෙනතුන් අහල ඇති කලින ගඟ අසබඩ ඉඳලා තියෙනවා බිනිය වැද්දෙක්. මේ බිනිය වැද්දා අවුරුදු 55ක්ම සිද්ධ කෙලේ බිනිය බෑ මේ පාප කර්මයයි. නමුත් ඔය අතරතුර ඔහු පිරිසුඟා වැඩියේ කාල සුමන කියන රහතන් වහන්සේට තුන් වාරයක් පින්නපාත දාන පිළිනමල තිබුණා. ඔහුගේ මරණාසන්න මොහොතේදී හේ දාන සිහි වුණා. අර 55 අවුරුද්දක් කළ පාපය සිහි වුණේ නැහැ. රහතන් වහන්සේට දානේ පිළිනමෝ බා පිහිසි වෙලා ඒ මොහොතේදී අපා දුකින් අතමිදේ සුගතියකට ගියා. එකොට එයින් සිද්ධ වුණේ සිල්ව තුන්නු දුන්න දානි නිසා කලපව පවා යටපත් වුණා. එයින් මහත් ඵලයක් මහත් ආනිසංසයක් ඔහුට ලැබුණා. ඒක ප්‍රතිග්‍රාහක පක්ෂයෙන් දානේ විසුද්ධියටපත් වූ හැටි. දායක පක්ෂය සීලවන්ත නැහැ. වස්තුවත් ධාර්මිෂ්ඨ නැහැ. හිතේ ශ්‍රද්ධාවක් නැහැ. හිතේ නුවණක් අඩුයි. එවාගෙම ලබන්නේ සීලවන්තෝ නොවේයි. එහෙමනම් මේ දානේ හැම අතින්ම අල්ප ආනිසංස ඇති අඳුරු කර ඥානයක් බාට පත් වේදවා. එවැගේම මේ ගාථාවෙන් සඳහන් වෙන්නේ ඊට ආත්මයෙන් වෙනස් වූ මහත්ඵල දානියයි. දායක පක්ෂයේ සීලවන්තයි. එවැගේම දාන වස්තුවක් ධාර්මිෂ්ඨයි. එවැගේම ශ්‍රද්ධාදී ගුණයන්ගෙන් හිත පිරිසුදුයි පරිපූර්ණයි. ආනිසංස දක්නා නුවණින්ද යුක්තයි. ප්‍රතිග්‍රාහක පක්ෂයේ සුසීල්වන්තයි. එතකොට කරුණු පහකින් යුතුව ඒ දානේ පිරිනැමෙනවා. ඒ සීලම දානයෙන් අතුරෙන් අග්‍ර වූ ජ්‍යෙෂ්ඨ වූ ශ්‍රේෂ්ඨ වූ මහත්ඵල වූ මහත් ආනිසංස වූ දාන දක්ෂිණාවක් වෙනවා කියන එක මෙම දේශනාකට වදාළා. මේ දේශනේ අහගෙන සිටියේ මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේගේ හිත පැහැදුනා. එතුමිය භික්ෂු සංඝයා වහන්සේට අර චීවර වස්ත්‍රේ පූජා කළා. දෙවිදියකින් පින මහත්ඵල වුණා. බුද්ධ පූජාව සඳහා චීවර වස්ත්‍රය සකස් කිරීමෙන් බුද්ධ පූජා පිනද සම්පූර්ණ වුණා. සංඝ රත්නයේ පිරිනැමීමෙන් තවත් ආනිසංස මහත්ඵල වුණා. අන්තිමේදී වැඩි දවසක් ගියේ නැහැ. සුද්ධෝදන මහරජුරෝ රහත් වෙලා පින්වන් පෑවාට පස්සේ 500 කුල කාන්තාවන් සමග මේ නිසස්නේ පැවිදි වුණා. බුදුබණ අසායිකා උතුම් ලෙස අරිහත්ත්වයට පත් වුණා. අවුරුදු 120ක්ම සැනසෙන්නේ ජීවත් වුණා. එතුමිය යමසාන දවසේදී තමන් මේ දෙකට පැවිදි වෙච්ච 500ක් රහත් මෙහෙණින් වාසයේ සමගම බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට වැඳලා ගගනතලයේ පෙනහැර පාර සරුවක්යන් වහන්සේ ඉදිරියේ පුදුම ස්තිති පූජාවක් කරලා පින්වන් පාණ්ඩේ යෙදුණා. මේ විදිහේ පුණ්‍යාත්මී ජීවිත ගැන කොතෙකුත් අපේ ත්‍රිපිටක ධර්මයේ අට කතාවල ශ්‍රාවක ශ්‍රාවිකා චරිතවල සඳහන් වෙනවා. එයින් අපට තේරුම් ගන්නට පුළුවන් මේ මහා පුණ්‍යවන්තයෝ කල්ප ගණන් කල්ප දහස් ගණන් කල්ප ලක්ෂ ගණන් තිස්සේ තමන්ගේ සිත ඡන්ද චිත්ත විනය හිමංසා කියන මේ උත්තරීතර ඉරිදීපා ධර්මයන් සිතේ දරාගෙන දාන ආදී පාරමී පුරාගෙන වෙත්තේනවා. දැන් මේ පිරිසක් හිතන්නට ඕනේ අපි අලුත් පිරිසක් නෙමෙයි. අපි සංසාරයේ බොහෝ කාලයක් නිවන් පතාගෙන යන ඡන්ද චිත්ත විනය වීමංසා කියන මේ ඉරිදීපා ධාතර පිටේ දරාගෙන දාන ආදී කුසල් පුරාගෙන යන පිරිසක් හැටියට සලකන්නට ඕනේ. එනිසා ප්‍රතිමේසා විශාල වාසනාවන්ත බුද්ධෝත්පාද කාලයක සම්මා දිට්ඨික මිනිසයන් වශයෙන් ජීවත් වෙන ලැබුණා පමණක් නෙමෙයි ධර්මයේ හැසිරෙන්න වාසනාව ලැබුණා. එසේ ධර්මයේ හැසිරෙන අතරතේ අප විසින් උතුම් සීලාදී ගුණ පූර්ණණය කරමින් සීලවන්ත උතුමන් වෙත දානෝපස්ථාන කරමින් විශාල පුණ්‍ය ලාභයක් අද මේ මොහොතේ නිදාන් කරගන්නේ දුනා. අපේ ශාන්ති නායකයන් වහන්සේද සාරාසංක කල්ප ලක්ෂයක් විෂයාසංක කල්ප ලක්ෂයක් දාන ආදී පාරමී පුරාගෙන ඇඟි ලෝතුරා සම්මා සම්බුදු වුණා. 45 අවුරුද්දක් මුළුල්ලෙහි අමා දහම් වැසෙව්වා.
සූවිසි අසංඛ්‍ය 9 කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවනට පත්වටවා දාලා තමන් වහන්සේ කෙටි කලකින් පිරිනිවෙන බැවින් සෝවාසෝදාසත් ධම්ම කන්ද දේශනා කළා. එවැගේම ආයුෂාගේ කෙළවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපානක් නිවෙන්නාසේ අනුපාදේශේස පරිනිර්වාණයෙන් පිරිනිවුණ සාතන් වහන්සේලාද ආයුෂාගේ කෙළවර පිරිනිවන් පාවා දාලා සෙසු ආර්යයන් වහන්සේලා සුගතිපරායන වුණ සෙසු ජනතාව කර්ම රූපෝ මීරපරලුව ගිය යදීති විහාරස්ථානද සාජදාන උයන් කුකුණු මාලිගාදී සියල්ලද නෂ්ටාවශේෂ වුණ නීවාගී රහඳ තාරකා මහා පෘථ्वी මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තුත් දේවල් දරවල් හිද කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තුත් කෑමෙන් ගීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් වතෙන් බුලෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන අපේ ආත්ම භාව සියල්ලත් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මයක් ෂණයක් පාසාම සිඳි සිඳි බිඳි බිඳි ඇති වෙවි නැති වෙවි යන බැවින් අනිත්‍යයි ඇතිවීමෙන් නැතිවීමෙන් නිරතුරුව පෙළෙන දරින් දුකයි කැමති කැමතිසේ නොපවත්නා බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සීලම සංස්කාර ධර්ම පීලන සංකත සංකාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛ සත්‍යයි ඒ දුක නැවත නැවත ගෙන දෙන ආයෝන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත පූර්ණ භව තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි ඒ දෙක නැති අසංකත ධාතු නිර්වාණයේ නිස්සාරණ විවේක අසංකතම තාත්වයෙන් යුක්ත බැවින් දුක්ඛ නිරෝධාරි සත්‍යයි ඒ දුක්ඛ නිරෝධාරි සත්‍ය ආબોධ කර ගන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිඥාන හේතු දස්සන අධිපති අර්ථයෙන් සමන්විත බැවින් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් විරෝධානාදී පාරමී දෙනින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සදාකාලික වූ අජරාමර සංඛ්‍යාතේ අමා මහ නිවනින් සැනසේවදාලා සතර දුක් තරණය කළ කෙලෙස් නිනි මල නිවාසාන්ත නිවනින් සැනසේවදාල බුදුපසේ බුදුමහරහතුන් වහන්සේට සිකින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා අපටත් අප ජීවිතේ පුරා රැස්පත් කරන දාන සීල භාවනාදී සකල කුසල සම්භාර ධර්මයේ පාරමී බවට ආර්ය අෂ්ටාංගික මාර්ග බවට බෝධිපාක්ෂික ධර්මාටපත් වී එමඟින් අපටත් මතු අනාගතයේ මේ ජීවිතේ හෝ මතු ජීවිතයකදී හෝ පැතු කාලයකදී චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වීම පිණිසම හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සබා ගනිමු අද මේ දවසේ විසක් සමයේ තිත ආසන්න දවසයි බුද්ධ වර්ෂ 2550 පිරෙන්න ඔන්න මෙන්න වෙලාව ඒ නිමිත්තෙන් තා වැඩගත් පුණ්‍ය කර්මයක් දිගට සිද්ධ වුණා පින්වත් වජිරා කුමාරී ලියනගේ මාතාව අද අනුරාධපුරයේ විසුද්ධානමින් නෙක්ඛම් දසශීලයේ තිස්සියේ දසශීලයේ පැත්තේ උතුම් පින්කමටයි ප්‍රමණ සහභාගී වන්නේ එතුමේ බොහෝ කාලයක් පිළිවෙත් සරු ජීවිතයක් ගත කරමින් ජීවත් වුනේ එදෙ සුදුසු කල්යාණ මිත්‍ර ඇසුරටයි මේ පැමිණියේ මතු අනාගතයේදී මේ ජීවිතේ හෝ තමාගේ බෝධි සම්භාර මුදුන්පත් වූ දිනකදී හෝ සතු උතුම් බෝධි ඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ජාත්‍යාදී සංසාර දුකින් අත මිදී අජාත්‍යජර අව්‍යාදී අශෝක අනුපායාසේ අමෘත මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමේ ස්ථීර අදිෂ්ඨානයේ යුතුව මේ උතුම් සීලයක පිහිටීමේ නිමිත්තෙන් හැම දිනාගේ ආශිර්වාද පෙරටුව සිද්ධ කළ පින්කමයි දැන් මේ නිමාවට පත්වන්නේ හෙතකින් දස්පත් කර ගන්නා ලද සෑම කුසල සම්භාරයක්ම අද අපි මේ සැනසීමෙන් නිවන් මඟ යන සම්මා සම්බුද්ධ ශාසනයේ නොනැසී නොපිරි අඳුරු නොවි අතුරුදාන් නොවි ආර්ධ 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාද්වීප දරණී තලයේ නිදුලමින් බැබලමින් අපරාජිතව විරාජිතව නිර්මලව පවතිවා කියා ප්‍රාර්ථනා සබමු එවගේම ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගනිමින් ඥාන විඥා විපස්සනා ඥාන වඩමින් සදාම් ආලෝකෙන් ලොව ආලෝකමත් කරනු පිණිස අපරැස් කර ගන්නා කුසල සම්භාරයේ ආශිර්වාද පූජාවක් වේවා සියා මෛත්‍රී කරමු
තම තමා නමින් අභාව ප්‍රාප්ත මෞඛේ ගුරුවර බන්දු මිත්‍රාදීන්ට මේ කුසල සම්භාර හේතුයෙන් සුගති සම්පත්න සිද්ධ වේ සුවසේ දාන ආදී පාරමී මුදුන්පත් වී සතු උතුම් භෝගි ඥාන වලින් අමා මහ නිවන් සුවක් වේවා කියා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු සාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලය මේ උදාර කුසලානුසංස අනුමෝදන්ව ගිහිය මේ ආයු වර්ණ සතබල ඓශ්වර්යෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකා දීපේට බෞද්ධ ජනතාවට මේ පින්වත් සෑම දෙනාට දේවා ආරක්ෂාව සලසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු එවාගේම හිතවත් මඳහත් අහිතවත් සෑම සත්වයන්ටද මේ කුරුණෑගල් පුරනෝර වාසී වූද අවට ගම් නගර ලංකාව දමදෙව් කළ මේ සක්වල සීල සක්වල දස දිසා වාසී වූද සමස්ත ලෝක සත්‍යයට මේ කින ලැබේවා සීල සත්වෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සෝපත් වෙත්වා තරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කරෙත්වා චතුරාරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු තුන්සත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සංගරුවනට ආයුවන්න සැප බල ඥාන පිරිනමමින් පින්වත් විසුද්ධා සිල්මෑණියන්ට ආශිර්වාද කරමින් එවාගේම ලොකු සිල්මෑණියන් වහන්සේට නිරෝගී සුව දීර්ඝාස පතමින් මෙතකින් දැස්පත් කරගත් සීල කුසලානිසංස බලයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභව බලයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ සහභාගී වූ සීලම සිල්මෑණියන් වහන්සේලාට මේ සීල මහත්තුරු මවුරු දූ දරු ඥාති මිත්‍ර හැම දිනාටම විහාර භාවයෙන් ඇති අසනීපකම් සඵල උපද්දර වතුරු අන්තනා නවග්‍රහ දෝෂ සතුරු කාදර මාරක බාධක සියල්ල හිරුදුතු අඳුරුසේ දුරු වේවා තබන පියවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජසොර සතුරු ගිනි ජල වශයෙන් සාවියා උදාදි විපත්ති වලකීවා උපපීල උපච්ඡේද කකුසල විපාක වාර ප්‍රතිබාහනේ වේවා උපස්තම්භක කුසල විපාක ලැබ සිටීවා කාය චිත්ත පීඩාදියක් වම වේවා කායික මානසික සැනසෙල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණනුවණින් ධන දානේ යසේසුලෙන් ආයුවර්ණ සතබල ප්‍රඥාවෙන් නිත්‍ය සීලෙන් උපෝසත සීලයෙන් සිව්බම විහෙරණයෙන් සමත භාවනාවෙන් විපස්සනා භාවනාවෙන් දසපාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් තෙරපස මෝරණ සඳක් මෙන් දිනු වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල සිතුම නිර්වණයකින් කල්පරොක්ෂයකින් භද්‍රගතයකින් මෙන් පූර්ණ චන්ද්‍රයාමෙන් තිනීතනේ සස්නීක මේ සමෘද්ධිමත් වේවා ඉන්සත් සතවංශාදික කාලයක් අතරක් නැර අපරාජිතව උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ට ලෙස උත්තරීතර ලෙස මෙලව ජූනෝ පරලෝ සුගතියේ සාන්ත නිවන පිණිස පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන්න සමට දීර්ඝාස ලැබේවා සසර වසනාතුරු නරකාදී සතරාපායෙන්ද ත්‍රිවිධ සත්ව විනාශයෙන්ද අෂ්ට දුෂ්ටාක්ෂණයෙන්ද පංචවිධ අන්තරාවෙන්ද සම්පූර්ණයෙන් සදාට අතිමිදේවා දිව්‍යමානුෂාදී සුගති භූමිවලදී සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ සහ ධර්මාන් ධර්ම ප්‍රතිපදාව ඇතුව නිවන් මාර්ගයා ගැනීමට ජාති ජාති ත්වාසනා වේවා අවිඤ්ඤා ව්‍යාපාද ක්‍රෝධ උපනාහ මක්ක පලාස ඉස්සා මච්චරිය මායා සාකේයේ සම්බ සාරම්භ මාන අතිමාන මද ප්‍රමාදාදී උපක්ෂේයන් යටපත් නොවි භවයක් පාසා පාරමී පුරා බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවිසනසේ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ සකල කුසල සම්භාර ධර්මයේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ධර්මානුශාසනා පැවැත් වූ දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ